මම දකින්න දනුෂ්ක මහත්තයත් මේ රටේ සංවර්ධනයට යම් කිසි දායකත්වයක් දෙන්න පුළුවන් යම් කිසි අදහසක් තියෙන හොඳ තරුණෙක්. මම බලාපොරොත්තු වෙන අලුත්ම මගේ වැඩසටහන තමයි අපේ සිහින පාර්ලිමේන්තුවට. ඒකෙන් මම බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ සංවර්ධනයට අපේ දායකත්වය කොහොමද දෙන්න පුළුවන්. ඔබ තුමා ළඟ තියෙන්න පුළුවන් හොඳ අදහසා යෝජනා. මේ රටේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඒ කියන්නේ ඇමතිවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට වැඩිය හොඳ අදහසා යෝජනා ඔබල ළඟ තියෙනවා. මම දන්නවා මේ වගේ කොටසක් මේ ලංකාව තුල ඉන්නවා. ඉතින් මම කැමතියි දැනගන්න මේ රටේ සංවර්ධනයට අපේ දායකත්වය, එහෙම නැත්නම් අපේ යෝජනා, ඔබගේ යෝජනා මොකද්ද කියන්න පුළුවන් මේ රටේ සංවර්ධනයට. විශේෂයෙන් මට අවශ්‍ය වෙන්නේ අද කෘෂි කර්මාන්තේ නගා සිටුවීම සම්බන්ධයි මම බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ කෘෂි කර්මාන්තේ යෙදෙන හින්දා ඉතින් ඔබතුමා යම් කිසි අදහසක් කෘෂි කර්මාන්තේ නැති උනත් කමන්නේ රටේ සංවර්ධනයට මොකද්ද කියන්න පුළුවන් දායකත්වය දෙන්න පුළුවන්. නැහැ මේ රටේ සංවර්ධනය කරනවා නම් ඇත්තටම මේ රටට හරිය පාලකයෝ සෙට් එකක් ඕන. ඒතකොට මේ හැම පාලකයාම තමන් ඒක අවංකව කරන්න ඕනේ සහ ඒ මනුස්සයන්ගේ හිත තුළ සැබැවින්ම රටට ආදරය කරන බවක් තියෙනවා. දැන් අපි දකින පාර්ලිමේන්තු මන්ත්‍රීන්ලා පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය, අපිට යම් යම් ප්‍රවත්පත් වලින් ලැබෙන ආකාරය, ඒව නම් කිසිම සතුටුදායක නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙද්දී ඒගොල්ලන්ටම බැනලා වැඩකුත් නැහැ. දැන් අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සු වෙලා තියෙන්නේ හැම කෙනෙක්ම මේ දේශපාලනයට යොමු වෙලා තියෙන්නේ තම තමන්ගේ මොනවා මොනවා හරිම තියෙන මේ ඕනෑකමක් ඉෂ්ට කර ගැනීම පත. එතකොට ඒ අය අතනට යන්නේ හරි ගෙනාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ඒකේ කරගන්න පුළුවන් ගෙනාව තමයි අය එතනට දාන්නේ. එතකොට එහෙම වුණාම අර හරි ගෙනාට හරි දන ලැබෙන්නේ නැති හින්දා සුසුත්තා සුදුසුතාට සුදුසු වෙන හම්බෙන්නේ නැති හින්දා සුදුසු යන හින්දා නිකම්ම එතන ඒ අයට ඒක කරගන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගේ හිතේ හැම වෙලෙම තියෙන තමන්ගේ ගොඩ ගහගන්න කොහොමද කියලා. ඔන්න ওই දේවල් හින්දා අපි ඇත්තටම අපේ රට සෑහෙන පල්ලෙහා මට්ටමක ඉන්නේ. දැන් ඉස්සරහට එන මැතිවරණයේදීවත් මේ තත්ත්වයේ මිදිලා රටට ආදරය කරන, රටට දෙයක් කරන මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ නියෝජිතයෙක් විදිහට යවුවොත් ඇත්තටම අපිට මේ ඉතින් තව ඉදිරියට යෑමේ හැකියාවක් ඇති වෙයි. අහුව ප්‍රශ්නේ කෘෂිකර්මයේ සදායකත්වයේ මේ මොකක්ද රටට කරන්න පුළුවන් කියලා. ඇත්තටම කෘෂිකර්මයෙන් හින්දා අද ගොවීන් මොකක් වෙලාවට ඉන්නේ? මොකක්ම වෙලාවට ඉන්නේ නිකන් කනස්සල්ලකින්. මේ මිනිස්සු කරන වගාව කරාම ඒව ගන්න කෙනෙක් ඒව ගන්නේ අඩු මුදලට. ඒව ගිහිල්ලා මාකට් එකට දෙනකොට එතන ඉන්න පාර්භෝයන් ඉතා වැඩි මිලකට. ඒතර අතරමැදිව වගා කරන කෙනාට වැඩිය ප්‍රමාණිකින් ලාභ ලැබෙනවා. ඒතර ඇත්තටම එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. එතන දැන් මේ පෞගේ කාලෙත් මම දැක්කා වගා කරපු මිනිසුන්ට විකුණ ගන්න විදිහක් නැතුව යායවල තිබුණා. නමුත් ඒව රජයේ ඉදිරිපත් වෙලා ගත්තා. ඒක ඇත්තටම හොඳ ක්‍රියාවලියක්. මේක ඉදිරියටත් වෙන්න ඕනේ. කොරෝනා හින්දා විතරක් මේ ටික අරගෙන නැවතුවොත් වෙන්නේ හදන මිනිස්සයාට බඩු දී ගන්න කෙනෙක් නැත්තම් ඉල්ලන කෙනා ඇවිල්ලා රුපියලට දෙකට නම් ඉල්ලන්නේ, ලාභෙර නම් ඉන්නේ. මේ මිනිස්සයන්ට තේරුමක් නැහැ. සමහර උඩහා පළාත්වල මම දැකලා තියෙනවා ගෝවා තක්කාලි කඩන්න දන්නේ නැහැ. කඩන්නවත් දන්නේ නැහැ. ඒ කියන්නේ කඩන ගෙනාට ගෙවන්න වෙන මිල වැඩි විකුණලා හම්බෙන මිලට වඩා. ඉතින් යායවල අතහැරලා දාලා. ඔහෙ තියෙනවා. ඉතින් මේ පල්ලෙහා මිනිස්සු රටේ පහළ ඉන්න මිනිස්සුන්ට ඕක නැහැ. තක්කාලි මේව හරි මිලා ටිකයි. ඉතින් මේතන ගැටලුවක් තියෙනවා. මේවා රජයේ ඉදිරිපත් කළා, රජයේ නිලධාරීන් දාලා මේව තියා බලලා මේව හරියට ක්‍රියාත්මක කරන්න මේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රධානම දේ. ඇත්තටම මේ රටේ කෘෂිකර්මාන්තයෙන් ගොඩ දානවා නම් මේ තිබුණු ඇල මාර්ග මේවා ආයි ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. මේක වැව් අපි සෑහෙනට තිබ්බයි තිබ්බ වැව් හැම එකක්ම අද කිසිම වැඩක් නැතුව අක්‍රීය වෙලා ගිහිල්ලා. ඉස්සර අපේ රජගෙනෙක් පරාක්‍රම රජතුමා අපිට කිව්වේ අහසින් වැටෙන වතුර බිඳුවක්වත් ප්‍රයෝජනයක් ගන්න නැතුව මුදිර යවන්න එපා කියලා. දැන් අහසින් වැටෙන වතුර ටිකෙන් ඉඳ තමයි මේ ඕනම ගොවි මහත්තයෙක් දන්නෝ පැලයක් දැම්මම ඉක්මනින් පැලවෙන්න නම් වහින්න ඕනේ. ඒක ඒ කියන්නේ ඒ වතුරේ හරිම pH එකේ තියෙන වෙහි වතුරේ. එතකොට ඒ තුලින් තමයි ගහට ඕන කරන ඔක්සිජන් ටික හම්බ වෙන්නේ. ඒක ඔකට ඒ ගහට ඕන කරන කාබෝහයිඩ්‍රේට් ටික හම්බ වෙන්නේ. ඒ තුලින් තමයි ගහ වැඩෙන්නේ. ඉතින් ඒවා දැන් නෑ. දැන් ඇත්තටම අහසින් වැටෙන වතුර ටිකක් දුෂ්‍ය වෙලා ඉවරයි. මිනිස්සුගේ කර්මාන්ත ශාලා ආරම්මණන් අනවශ්‍ය දේවල් නිසා මුගක් මේ ඔසෝන් ස්තරේ ඩැමේජ් වෙලා දැන් මේ වෙහි බලාකුළු වුණත් අපිට ඕන ලාවට වැස්ස නැහැ. ඉස්සර අපේ මිනිස්සු වහිනවද කියලා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඇහුවේ නැහැ. ඉවුරදිගේ ගිහිල්ලා වටුකුරුළු කූඩුවක් හෙව්වේ. වටුකුරුළු කූඩුව හැල බැලුවේ කුරු වටුකුරුල්ල කොහෙද කූඩුව ගහලා තියෙන්නේ කියලා. වතුරට වතුර ඇවිල්ලා ඒ පැත්ත යට වෙනවා නම් වටුකුරුල්ල අගහන්නේ කූඩුව මුදුනේ. වතුර නැතුව නියම් කාලයක් නම් එන්නේ වටුකුරුල්ල ගහන්නේ කූඩුව යටින්. මිනිස්සු තීරණය කළේ යන්නේ ගොඩබෝගයකටද කුමරුවකටද කියලා වටුකුරුල්ල දිහා බලලා.
දැන් අද කාලගුණ දෙපාතුම හින්දු තියා බලන් ඉඳලා අපේ මිනිස්සු ඕක කිව්වොත් හැමදාම වෙන්නේ නැණි කියලා කියනවා අපිට ඒ වගේ තාක්ෂණයක් සංස්කෘතියක් තිබ්බා ඒවා ඔක්කොම අභාවයට ගිහිල්ලා බටහිරින් පාත් වෙන ඕන දෙයක් ඩෝන් ගාලා බදා ගන්න අපේ මිනිස්සු බලන් ඉන්නවා ඒකෙන් වෙලා තියෙන්නේ අපි එnde end පිරිනව මොකද ඒගොල්ලන්ට ඕනේ අපි උස්සන්න නෙමෙයි අපිව පාත් කරලා ඒගොල්ලන්ට මේව විලල්ල මේවා ඒ තේරෙන්නේ නැති තාක්කල් පාර්ලිමේන්තුව ඉන්න තාක් කල් මේ මිනිස්සු හැමදාම කරන්නේ මඩිය දඩ කරගෙන උන්ගේ කාලය ඉවරුනහම වෙන පිටරටකට යන්නේ කොහොමද කියලා බලන්න. එහෙම තත්ත්වයක් උඩ. දැන් ඔබතුමා මම දැක්ක මේ කණ්ඩායම සමග මේ වගා කටයුතු කරනවා වගේම ඔබේ නිවසේ ඔබ භෝග වගා කරලා තිබෙනවා. ඒවට ඔබ රසායනික පොහොර ඒවා යොදලා නැහැ කියලා තමයි දැනගන්න ලැබුණේ. ඔබතුමා අදහස් කරනවද කෘෂි රසායනික පොහොර දැමීම සහ කාබනික පොහොර සහ දේශීය කෘෂි කර්මාන්තේ මේ රට ඊටා යෝග්‍ය නම් ඒ ඇයි ඒ ඔබ කෘෂි රසායනික දාලා නැතුව එළවලු වගා කරලා ඒ වගේ හොඳ සාර්ථක ප්‍රතිඵලයක් ලබන්නේ? රසායනික ද්‍රව්‍ය ගැව්වහම කොහොමද ඒක හොඳ වෙන්නේ? රසායනික ද්‍රව්‍යයක් ගහන්නේ මොකටද? එක්ක සතෙක් මරන්නේ නැත්නම් වල් බීජයක් මරන්නේ. එහෙමත් නැත්නම් එන පලිබෝධයක් මොකක් කරන්නේ? ඔය දේවල් වලට ගහනකොට ඔබට ස්වභාවික ක්‍රම අපේ මිනිස්සු හිතාගත් තියාගෙන තිබුණා. මීට වැඩිය ඒ කාලේ සත්තු හිටියා. මීට අවුරුදු 10කට 15කට යැපැත්තේ ගත්තොත් සත් ප්‍රමාණය වැඩි, කෘමීන් ගෝදුරු වැඩි, හැම දෙයක්ම වැඩි, කැලෑ ප්‍රමාණය වැඩි. ඒව හැම දෙයක්ම තිබුණා. ඒ තියෙද්දිත් අපේ මිනිස්සු බොහොම හොඳ ලස්සනට හැම දෙයක්ම කරගෙන හිටියා. මේ කුෂි රසායනික ද්‍රව්‍ය පොළොවට දානවා කියන්නේම එතන වෙන්නේ ප්‍රාණඝාතය. සත්තු කීයක් මරනවද? ඒ මරණ සත්තු ඔක්කොම ටික දිහා බලාගෙන ඔක්කොම යොන්ව මරලා උන්ට කන්න තියෙනවද නැති කරලා අපි කෑවම හරිද? ස්වභාව ධර්මයට පටහැනිනොත් අපි විනාශ වෙනව හැරෙන්න වෙන දෙයක් වෙන්නේ. ඔබ දකින්නේ මේ කොරෝනා වෛරසය ස්වභාව ධර්මයෙන් ලැබිච්ච අනතුරු අනිසි ප්‍රතිඵලයක් කියලාද ඔබ අදහස් කරන්නේ? ඔව් මේ මේ මේකට මේ පොළොව පතර දරාගෙන ඉන්න පුළුවන් බරක් තියෙනවා. ඒ ප්‍රමාණයට වඩා අනවශ්‍ය බරක් ආපුවාම ඒක ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා. ඒකට මේ මුළු ලෝකෙම සම්බන්ධ වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ඔබෙන් අහන්න කැමතියි මේ රටේ සංවර්ධනය වෙනුවෙන් ඔබ යම්කිසි දායකත්වයක් මෙතන ලබනවා. නමුත් අපි දකිනවා අපේ තරුණ පරම්පරාව මේ සම්බන්ධයෙන් තාම හිතලවත් නැහැ, දැකිනලවත් නැහැ. නමුත් තරුණෙක් වශයෙන් මම ආඩම්බර වෙන ඔබ වගේ කෙනෙක් මෙතෙන්ට එල වගා කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසාන වශයෙන් මේ තරුණයින්ට දෙන්න පුළුවන් අවවාදයේ ආදර්ශය කුමක්ද? මෙහෙම හැම තරුණයෙකුටම මෙහෙම කුමුකකට බැහැලා මේ වගේ වැඩක් කරන්න කියන්න මට බැහැ. මොකද හැමෝටම මේ අපිට තියෙනා වගේ වාතාවරණයක් නෙමෙයි තියෙන්නේ. නමුත් තමන්ට හැකියවමනින් මොනවා හරි නිෂ්පාදනයක් තමන්ගේ ගෙදර තමන්ට කණ්ඩාරි හදාගත්තොත් ඒකත් රටට ලැබෙන නිෂ්පාදනයක්. මොකද ඔයා ගිහින් මාකට් එකෙන් ඔයාට කන්න දේ හදාගන්න ගන්න ගත්තොත් ඔයා ගිහින් මේ මාකට් එකෙන් එක ගන්න නැහැ කියන්නේ. එතකොට එතන තව කෙනෙකුට ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා එතකොට රට නිෂ්පාදනයක් කරලා තියෙන්නේ. ඒ නිෂ්පාදනයේ හින්ද රට ඉදිරියට යන මිසක්ක පසුබසින්නේ නැහැ. එහෙම එකේ අපි මොකක් හරි මිරිස් පැලයක් හරි මොනවා හරි දෙයක් හැකි විදිහකින් Tamanට වගා කරගන්න හරි මොකක් හරි කරගන්න පුළුවන් වුණොත් පොකට් එකටත් වාසි, ඇඟටත් හොඳයි, රටටත් නිෂ්පාදනය. ඇත්ත වශයෙන්ම ඔබ වැදගත් හොඳ අදහස් යෝජනා කීපයක් ඉදිරිපත්. ඒ වගේම මම දන්නවා ඔබ හොඳ කැමරා ශිල්පියෙක්, කියලා මම දන්නවා. නමුත් අද වගා කඩිය සම්බන්ධ වෙලා මේ වගාවට දායකත්වයේ සමනය ගමන් මේ රටට ලෝකෙට ඒ වගේම තරුණ පරපුරට හොඳ අදහස් යෝජනා ටිකක් ඉදිරිපත් කළා. නැවතත් මම ඔබ හමු වෙන්නෙනවා. හමු වෙලා අදහස් යෝජනා ටිකක් ගන්න ඔබේ අද හොඳ අදහස් යෝජනා මම ඔබෙන් අදට සමු ගන්නවා. මම www.srilankalle.com ඉතින් SJ සිල්ල බොහොම ස්තුතියි. නැවහමු. රටේ සංවර්ධනයට අපේ යෝජනා දැන් වැඩ කරන මෙතන අද කෘෂිකර්මාන්තයේ යෙදිලා තිනවා තවත් තරුණයෙක් කිහිප දෙනෙක්. ඔබතුමා යම්කිසි අදහසක් දෙන්න කැමතිද මේ රටේ සංවර්ධනයට අපේ යෝජනා කියන අපේ සීන පාර්ලිමේන්තුවට? ඒ කියන්නේ සීන පාර්ලිමේන්තුව කියන්නේ ඔබටත් අදහස යෝජනා තියෙනවා මේ රටේ සංවර්ධනයට කියන්න ඕනම කෙනෙක් වගේ. ඒ නිසා ඔබටත් පුළුවන් අදහසක් තියෙනවා නම් දෙන්න මේ රටේ සංවර්ධනය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හෝ වෙන තරුණේ සම්බන්ධයෙන් හෝ ඕනම දෙයක්. දැන්ට මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කෘෂිකර්මාන්තයෙන් කොහොමද රට දියුණු කරන්න පුළුවන් කියන දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ ඔබලා කෘෂිකර්මාන්තය යෙදිලා තිබෙන නිසා. ඉතින් ඔබ ඒ සම්බන්ධයෙන් අදහසක් කියන්න පුළුවන්ද? කෘෂිකර්මාන්තෙන් කියන්නේ දැන් මේ වෙනකොට ඇත්තටම දැන් ඉස්සරහට පාර්ලිමේන්තු මන්ත්‍රීවරණයක් එනවානේ අපිට. ඔව්. එතකොට අපි බත් බැලේ වෙන්නේ නැතුව බත් පැකට් එකටයි ළමයාට පුතාට හැම වෙලේ රස්සාවටයි තමන්ගේ ආත්මගරුත්වය ඉක්ුණන්නේ නැතුව සුදුසු නායකයෝ ටිකක් පාර්ලිමේන්තුවට යවුවනම් මේ රට නිකම්ම ස්වයංපෝෂිත වෙනවා. දැන් බලන්න සුද්දා අපේ රට අතහැරලා යනකොට අපි මොනතරම් ස්වයංපෝෂිතද කියලා. අපිව කෑවේ අපි විසින් පත් කරලා ඒ කියන්නේ ඔබ කියන්නේ අපි පත් කර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරු මේ රට සංවර්ධනේ නැහැ කියලාද ඔබ කියන්නේ? නැත්තේ නැහැ. නමුත් සමස්තයක් ඉදිරියට ගත්තාම
අපිව ගසාගෙන කව අපික තමයි කලේ. සමස්තයක් ඉදිරිය ගසාම අපිව ගසන් කාලා. එතකොට ඒක හැබැයි මෙහෙමනේ දැන් එහෙම වුණාට පොඩි පොඩි සුළු සුළු පිළිසකට පොඩි පොඩි වාසි ලබා දෙනවා. අර මස්ටික කාලා කටුව විසි කරනවා වගේ. ඒ කටුව සූප්ප රසට අදරත් ගෙදර බලලා නැට්ටවන්නා වගේ ඡන්ද දාන දුවන් යනවා. ඉතින් මම කියන්නේ තරුණ විදියට හිතන්න ඕනේ. මොක්කුද පාර්ලිමේන්තුවට යන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? පරම්පරාව පාට කියන ගතානුගතික ග්‍රාමීය සංකල්පයෙන් මිදිලා දූපත් මානසිකත්වයෙන් මිදිලා ස්වාධීනව හිතලා යන්න පුළුවන් නම් අපිට නිකම්ම ස්වයංපෝෂී රටක් ගන්න පුළුවන්. ලංකාවේ තියෙන දේශීය දේවල් යොදා ගත්තොත් කුෂිකර්මාන්තය වගේ දේවල් යොදා ගත්තොත් ඔබ කියන්නේ රට සංවර්ධනය කරගන්න පුළුවන්. ඒක ගැන අපි කතා කරනවා. ඔව්. දැන් අපිට ඉස්සර තිබ්බද පලිබෝධනාසක? පලිබෝධනාසක හදපු කම්පැනි වලින් ඒවා ගොවියන්ට ප්‍රොමෝට් කරලා මොකද්ද කළේ? අන්තිමට පලිබෝධනාසක නැතුව ගොවිතැන කරන්න බැරි තත්ත්වයකටපත් කළානේ තියෙන්නේ. ඔබ දැන් සාමාන්‍යයෙන් පලිබෝධනාසක ඔබත් යොදන්නේ නැත්නම් රට සංවර්ධනය කරගන්න පුළුවන් වෙන ක්‍රමයේ කෘමිනාශක යොදන්නේ නැතුව කියලාද ඔබ යෝජනා කරන්නේ? ක්‍රම තියෙනවනේ අපේ ගොවිය කොච්චර නම් වැව්වද? අපි මේ මොකද ඉස්සර සුද්දාගෙන් මේ බෙහෙත් ටික එනකන් දිච්චේ ප්‍රොවිතන් කරන්න නෑනේ. ඊදායි ධම්ම අපේ වැඩ අපි කළා. හරගෙන ගියා. දැන් ඉදිරියටත් ඔබලා දැන් මේ කර්ණයත් එක්ක දැන් ඒකම දැන් මේ ඔබලා වුණත් මේ කුෂිකර්මාන්තයේ යෙදෙන්නේ යොබු වෙන්නේ මේ රට සම්පූර්ණ වහලා ලෝකෙම වහලා තියෙන කොරෝනා වසංගතය සමගින්. ඔබ දැන් ඇත්තට මේක ආසාවෙන්ද කරන්නේ මේක? ඔව් අපි තීරණය කළා ඇත්තටම දැන් මෙහෙමනේ අපි දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙදෙට් වෙලා ඔය බත් ගිලගල ඉන්නවා. එක පැත්තකින් අපි ලෙඩ වෙනවා. අනිත් පැත්තෙන් අපිට මානසික අසහනයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. එක තැනක හිර වෙනකොට ඉතින් එහෙම තියෙද්දි අපිට මේ වගේ අවස්ථාවක් දීලා තිනකොට මේ වගේ දෙයකින් ප්‍රයෝජනයක් ගන්න එක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒතකොට ඔබ දිගටම කුෂිකර්මාන්තය දෙන්න තමයි අදහස් කරන්නේ. ඒ වගේම රැකියාව කරන ගමන් තමයි කුෂිකර්මාන්තය දෙන්න අදහස් කරන්නේ. ඔව් ඉතින් මේක ඇත්තටම ඌමනාවක් තියෙනවා නම් මිනිස්සෙට තමන්ගේ රැකියාව කරන ගමන් මේක කරන්න බැරි කමක් නැහැ. කුෂිකර්මාන්තය කිරීමදී ඔබට දැනෙන හැඟීම් සාමාන්‍යයෙන් කොහොමද? තෘප්තියක් තියෙනවානේ. ඇත්තටම මානසික තෘප්තියක් තියෙනවා. ආ රැකියාව කරනට වැඩිය මානසික තෘප්තියක් ලැබෙනවා. ඔව් මෙහෙමයි. මගේ රැකියාව මම මානසික තෘප්තියක් ඇතුව කරනවා නම් මගේ විනෝදාංශ විදියට කරනවා නම් මට රැකියාවත් සමානයි මේකත් සමානයි. ඒක තමන්ගේ සිතුවිල්ල අනුව තමයි බිහි වෙන්නේ. ඔව් බොහොම ස්තුතියි ඔබ අදහස ආයෝජන ඉදිරිපත් කරලා. ඒ වගේම අවසන් වශයෙන් මේ රටේ ඉන්න පාලකයන්ට හරි රට පාලනය කරන හැට හරි තරුණයින්ට හරි මහජනතාවට දෙන්න පුළුවන් යම් කිසි අවවාදයක් අනුසාරයෙන් මට කියන්න දෙයක් ඇත්තෙම නැහැ. එතකොට මම කියන්නේ තරුණයන්ට අර පාරම්පරික ගතානුගතික මතවලින් මිදිලා ස්වයං චින්තන තමන්ට ස්වාධීන සිතුවිලිත් එක්ක හරි දෙයට හිත යොමු කරන්න. එච්චරයි. බොහොම ස්තුතියි. නැවත අපි හමු වෙමු මෙවන්නකින්. ඔබගේ ස්කූල්සේ සියලු දේ අපි හරි අගේ කොට දක්වනවා. සියලු දේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔබෙන් සමු ගන්නවා www.srilankalle.com sj සිල්ලා ස්තුතියි. Sri Lanka.